තුර කතාවටආදරෙ කරනාව ෙඩක් ආ දෙරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩ එකට. ඉතින් මමාද වීඩිය එකේ නොවත්තක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේමගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මටාද වීඩිය එකේ නවත්තක කතා කිරීමට තිබෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන. විශේෂයම අපිේදේ කියැන අනිවාරයෙන්ම මේ වීඩුව එක හරහා කතා කරමු. ශේෂයමර අගස්තව මොන ගැහෙන්න්නාපු තත්ට මනුස්සය අරලායින් කාබරය ඉන්නවා කියලා කිවේ ඒ වන කවුරුවක් නෙවෙයි ඊෂ වගේ කෙනා ඉතිං අන්න ඒ මනුස්සයා සහ අරේෂ නතර වෙලා ඉන්න තැන ගෙදර කට්ට අතර තියෙන සම්බන්ධය මොන වගේ එකක්ද කියලාද වාටි හිතෙන්නේ අප වැදයකෙන අද වීඩුව එකෙන් කරා කෙරමු ඉතිං වීඩුව එකට යන්න කලින් ආධිරෙන් ඉල්ලීමක් කරන්න කැමති තමයි වීඩිය එක බලලා ඕටත් මේනිම වීඩියෝස් දෙනපතාම බලන්න කැමත්ත ඇතිවෙලා තිබෙනවනං එහෙනම් අනිවාරයම මගේ ශනල් එක සස්ක්‍රයිප් කරලා මාත්ථක එකතු වෙන්නඒවගේම ලයි් කරන්න කමෙන් කරන්න තවත් නොදන්න යාලුවකුට දැනගන්න විශේෂයමෂා කරන්නත් අමතක කරන්න එපා කියලයි මං අද වීඩ එකෙන් නවාගෙන් ඉල්දීමක් කරන්නු ලබන්නේ ඉතින් පහගිය කාලේ යාට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලබුණ කියන දේ කියැන හොඳ ඉගියක් මමාට ලබා දෙනවා. ඊෂ නතර වුණේ ඇත්තටම තමන්ගේ ගමම වගේ ගමක තමයි. ඉතිං ඔහොමනත් චුවරකට විශරයකතට බොහොම ලඟ පරිසරයක් වෙන්නෝඕනනි මෙහේ තියෙන්නේ මොකද කැරට සම්බල්ලම හදනකෙන් ඒක යන කැරට් කළ සම්බලහෙම හදනකෙන් ඩොළු අවනකෙන් ඒ ගැන හොඳටම පැහදිලි වෙනවා කියන කාරණය අපිට මෙතනොති පෙන්වා දෙන්න පුළුවන් දෙයක් විදට තමයි කතා කරන්න ලැබෙන්නේ. කොහොමත් මේ තට්ට මනුස්සේකසා මේ කට්ටිය ගතර තියෙන සම්බන්ධය මකක්ට මෙන් මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියනදේ මංවවාආට මේ වෙලා විදි පැහැදිලි කරනවා. ඒ කියන්න මේ ඊෂ නතරලා ඉන්ටනටේ ලෝලුුවය මරගෙන යනවන කොළඹ විකුණන්න. ඉතිං අන්න එතකොට මේමනුස්්‍යයක්ත් ඒ ලෝලු අරගෙන තව කඩුවල් වලට දාන මනුස්සේ ඉතින් එහෙම සම්බන්ධකමක් තමයි තියෙෙන. ඉතිං ඔොහොමනත්, මනුස දැ යිමෙන් නිශෝ ක ෙනවත්ෙන්න්නවානේ දැ මේ කටිය එකෙ දෙෙත්්ට වෙලාව කවුත් එහෙම අනිවාරයම මේ මනුස්සයට ඔය ඊෂ වගේ අනිත් කෙනත් දකින්න ලැබෙන එතකොට කවුද හරේෂ කියනදේ හිතාගන්න බැරුව වද වෙන ආකාරය තමයි අපිට මේ වේඩුව එකෙන් ඔයත් එක්ක මේවිදේන කතා කෙරන්න ලැබෙන්නේ කියන කාරණය. මං අද වීඩුවකෙන් ශුශේෂී කාරණාවක් විදියට පෙන්වා දෙන්න තමයි කටයුතු සූදානම් කරගත්ය කියලා. අද වීඩුවකෙන්න අත්තක කතා කරන්න තමයි මං මේ හදන්නේ. ඒකයන් ඉදිරියේටපිට බලාපපු රොත්තුවෙන්න පුළුවන් ඇත්තම කියනවානං ඊෂර දැනගන්න ලැබෙනෝ. තමන්ග තාත්තා යම්මයි වෙන ේෂ කෙනක් කෙදර ගිනි හිල්ල කියලා. තිබ මෙතනදි කොච්චරේෂ අවුලකට පත්වෙනවාද කියනකාරණය තමයි මං මතත් කරන්න හැදුවේ. ඉතින්ගේ කොහොමුණත් ඊෂය හමදයෙන් විදරාගෙන තමන්ග ජීවිතයේ තනයම ගොඩයන්න ඕනේ තමන්ගේ අම්මල වනත් තමන්ගෙන් වැඩපුරුම හිතලනෑ තමන් නොදුරගන්නවත් බැරිදි කියලා ඇත්තටම ඊෂට ලොක දුකක් විදෙනාවක් ඇතිවෙන විදිා අපිට බලන්න පුළුවන් වන්නේ.